සාකච්ඡා කරමින් හිටිය අපේ බුදුරජාණන් වහන්සේට අපි තතාගත කියල වචනයක් කියනවා මෙ තතාගත කියන වචනය බුදුදහමට විතරක් ආවේනික වචනයක් නෙමෙයි. අන්‍ය ආගන්වල තතාගත කියන වචනය තියෙනවා. එතකොට ඒ අන්‍ය ආගංවල තතාගත කියන වචනය පාවිච්චි කරල තියෙන්නේ ඒ ශසනවල ඉහලට මාපු ශ්‍රාවකයට. අපේ රහතන් වහන්සේ අපේ ශාසනය ඉහලට මාපුෂාවකයන් වහන්සේ. ඒවගේම ඒ ඒ ශාසනවල ඉහෙලට මාපෂාවකයෙක් ඉන්නවනි ඒශාවකය හඳුන්වන්න තමයි මේ තතාගත වචනේ පාවිච්චි කරන්නේ. නමුත් අපේ බුදු දහමේ තතාගත කියල කියන්න අපි භාගිතුන් වහන්සට විතරයි හැබැයි ඒ ශසනවල තතාගත කියල හඳුන්වන කාරණාවට වඩා අතිශයයිම්ම උසස් අර්ථයක් තමයි බුද්ධාගමේ තතාගත කියන වචචනයට තියෙන්නේ. තතාාගත කියන වචනය ආකාර අටකෙන් පැහැදිලි කරනවා ඒක අපි මේ සාකච්ඡා කරමෙන් ඉන්න තුන්ගනි ආකාරයේ පහුගේ ධර්ම දේශනාව නිමා කරනකොට අපි ආර්යෂ්ඨාංගික මාර්ගයේ පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරලා ඒ ධර්ම දේශනා විවර කළ එමන තුන්ගෙන තතාගත කියන පදේ විස්තර කරන තුන්ගෙන කාරණාව තමයි තත ලක්කනං ආගතෝති තතාගතු ඒයි සාකච්ඡා කර කර හිතී තත ලක්කනං කියල කියෙනෙ මේලෝකෙ යමක ඇත්ත හැබෑවටම ඇත්ත ඇති සැටියෙන්ම දකිනව කියන කාරණාව තම මේ තත ලක්‍ෂණය කියෙන කියන්නේ එතකොට තත ලක්කනං ආගතෝති තතාගතු අපේ බුදුරජාණන් වහන්සේට තතාගත කියල කියන්න එක හේතුවක් තමයි මේ ලෝකෙ තියෙන සියලුම දේවල්ලොල හැබෑම ස්වභාවේ මනාව දන්න නිසා ඉති එතකොට අපි මේ කාරණාව අවසාන කරන්ඩයි සූදානං වෙඩි තුන් එලි කාරණාව ආර්යෂ්ඨාංක මාර්ගයේ සඳහන් කරලා මේ ලෝකෙ තියෙන තවත් සියලුම දේවල් පිළිබඳු භාගිතුන් වහන්සේ තියෙන හැබැෑම දැනුම මේ රණනාවන් තව පැදිලි කරනවා තිඒක ඉවරයක් නැති කාරණාවක් සාකච්ඡා කරනකොට එදට මේ විමුක්තිය කියන්නේ මොකක්ද අපි කියනවා නිවන කියලා විමුක්තිය අතිශයිම් සාරවත් ලෞකික ජීවිතය තුළ වගේම අනික් හැම අවස්ථාවක දීම විමුක්තිය සාරවත් එතවට ලෞකික ජීවිතය තුළ කවල් දොරවල් ඉඩකඩම් යානවාහන දූපුතුන් මේ දේවල් අපි සරු දේවල් විදිහට අරගන්නවන්නේ. නමුත් භාගිතුන් වහන්සේ එහි සාරවත් බාක් දකින්නේ නෑ මෙ ඔක්කුම නිසරු දේවල්. අසාරයේ සාර මතිනු දේශනාක ලේකයි සරු නැති දේවල් සරු දේවල් හැටියට අපි සලකනවා. එනිසා මේ මේ ලෝකෙ හැබැම සාරවත්ම දේමකක්ද ඒ තමයි අනාධිමත් කාලයක් සංසාරය මෙතෙක් ඇවිදගෙන විදගෙන ආපුමේ දුක්කන්දරාවයි සසරයි නිමා කරන්න යම් කෙනෙකුට පුළහන්නන් ඒක තමයි මේ ලෝකෙ හම්බවෙන සාරවත්මදේ අපි කරපු අනික් හැමදේම නිසාරයි අවසානි බලහම ඉතුරු වෙලා තියෙන දුකක් සහ වේදනාවක් විතරමයි න නිවන ලඟ කාටවත් දුකක් අවදාවත් නෑ. එනිසා මේ ලෝකේ සාරවත්ම දේ විමුක්තිය අගේ නිසා ඒ සාරවත් බව නොදැන නොදැක්ක අසාර වූ දේවල් සරු දේවල් හටියට අපි හිතාගෙන හිටියා. කෙනෙක් සමහල්ලාට මැනික් කියල කල්පනා කරලා මැනික් වගේ තවත් බොහෝ දේවල් එකතු කරගෙන ඉන්ඩපුළුවන්. හැබෑම මණනික් ලැබෙනතුරු ඔහුට මේවා වටිනෝ. නමුත් මැනික් ලැබුණ දවසට මෙතෙක් රැස්කරග හිටපු මැනික් වගේ දේවල් ඔහුට කොහොමත් වටින්නේ වටින්නේ නෑ. එ මේ උතුම් නිවන ශාක්ෂාත් කරගත්ත දවසට අපිට මේ අනික් දේවල් මොකෝත්ම වටින්නේ. ඒ උතුම් නිවන දැනගත්ත දවසට අපිට තේරෙනවා මේ ලෝකය අනිකොක්කොම නිස්සාරයි කියලා. එතොට ාග්‍යතුන් වහන්සේ ඒ විමුක්තියේ හැබැ ස්වභාවේ මැනවින්ම අවබෝධ කරගෙන දැනගෙන දැකල්ල තේරුන් අරගෙන තමයි අපට දේශනා කරන්නේ මෙ විමුක්තිය අතිශයිම්ම සාරවත් කියලා. හැම කරුණක්ම භාගිතුන් වහසේම දැක්කා. තැඟ මාගන්දී සූතරයේ මාගන්දිය කියෙන ්‍රහ්මණය භාගිතුන් වහසර ගොක් දොස්කීවා. ඇයි දොස් කියන්ට හේතුව ාගතුන් වහන්ස දේශනා කරන්න ඇහැ පාලනය කරන්න කනපාලනය කරඩ පංච ඉන්ද්‍රියන් පාලනය කරගන්න කියලා. එතකොට බ්‍රහ්මණය ඇවිල්ල බන්නවා මේ ඇහැ කණනාසේ දිවශරීරයේ මිනිස්සුන්ට හම්බ වෙලා තියෙන්නේ ඒ ඉන්ද්‍රියන්ගෙන් ලැබියයුතු සැපය ලබන්ඩ සැපය විඳන්නේ. එතකොට භාගිතුන් වහසේ මිනිස්සුත් එක ඊීරිසියයි කියල තම බ්‍රහ්මණය කල්පනාව. නිසුන් මේ ඉන්දියන්ගෙන් සැපවිනිදද දෙෙන්න්නේනෑ ඒහින්ද වෘර්ධිනාසකය කියල බනිනවා. කරුණුකාරණා භාගිතුන් අහසේ ඔහුත්ත එක සාකච්ඡා කරලා භාගිතුන් වහසේ ගිහිකාලේ විඳපු කාම සම්පත් ගැත් ඔහුට පැහැදිලි කරල දීලා අන්තිමටික කියයනවා බ්‍රහ්මණය ඒ පංචකාමය අත්හැරයට පස්සේ මට හම්බනා විවේකයෙන් උපන්ද්‍යානසුවයේ. තමත් ධ්‍යාන සුවය දිවියලෝක සුවයට වඩා උසස් ්‍රීතන්නකු පින්නතන දෙවියකුගේ දිව්‍ය සැපය අපිට හිතාගණ්ඩවත් බෑනි බාලපණ්ඩිත සූත්‍රයේ දේශනා කරනකොට භික්‍ෂූන් වහන්සේ අහනවා ස්වාමීණි සක්විති රජ්ජුරුවන්ගේ සක්විති සැපයයි දෙවියන්ගේ දෙව්සපයයි අතර තිෙන වෙනසමකක්්ද කියලා කොයි තරන්ද කියලා සක්කහිති රජරුවෝ කලකෙන මනුස්සලෝක උපරිම සැපවිදින කෙනා භාගිතුන් වහසේ ඉතා කුඩා ගල් කැටයක් අරගැන මහනෙන මේ කුඩා ගල් කැටේද ලොකු හිමාල පර්වතයේ දෙ ලොකු ස්වාමින් හිමාල පර්වතයඇත් එක සංසන්ධනයකටනොට මේ ගල් කැටේ ඉතාම ස්වල් පයි දේශනා කළ මහනෙනී සක්විති සැපේ මේ ගල් කැටේ වගේ දෙවියන්ගේ සැපේ හිමාල පර්වතය වගේ එහෙම උපමා කළලා දිවිය ලෝක දිවිය සප කොහොමද කියලා එදොර මෙතන දි භාගිතුන් වහසේ මාගන්දිය බ්‍රහමණයට දේශනා කරනවා විවේකයෙන් උපන් ප්‍රථමධ්‍යාන සුවය දිවියලෝක සුවයට වඩා උසස් කියලා කට අපිට තේරෙන්නේ මේ ධ්‍යානලාබියෙකුගේ තියෙන සුවය අපිට කවදාවත් තේරෙන්නේ නමුත් ඒ ධ්‍යානයට ගිහිල්ලා ඒ දෙස්වුවය විඳෙන්ඩ මේ දහම තුළ ඔබට මට අපි හැමෝටම මනාව මඟ පෙන්නලා තියෙනවා සන්දිිට්ටිකෝ අදත් ප්‍රතිඵල සහිතයි සාන්දුෘෂ්ටිකයි අකාලිකෝ මේ කාලීන දහමක් නෙමෙයි එක තේරුම් ගන්න බැරිවෙච්ච නිසා තමයි අපි බොහෝතන් ගොල දකින්නේ කාලීන ධර්ම දේශනාවක් කියෙන සමහරලාට ලිල්තියන දකිනවා යනට මේක කාලික දහමක් සදිිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඇවිල්ල බලන්ඩ මේ තුළට ඇවිල්ල බලන්් මේ පිට පැත්ත ඉඳගෙන මේ දහම ගැන කතා කරලා වැඩක් නෑ දහම තුළට එන්්ඩෝන ගයක් ඇතුළි තියෙන දේවල් බලන්නගේ ඇතුළට එන්්ඩ එකයි එන මේ ඇතුළට ඇවිල්ල බලන්ඩ් මේ දහම කොහොමද කියට දහම තුළ හැසිරෙන්ඩ කියලා ඒ කියන්නේ එද වට අදත් මනාව අපිට අවකාශ තියෙනවා. නිර්මල පරිාප්තිය තාමලෝකේ මැනවින් අපිට අහන්ඩ තියෙනවා. පරිහරණය කරන්ඩ ධර්මගන්තවල ලියර තියෙනවා. තින් මේ මාගන්දී බ්‍රාහ්මණයට සඳහන් කරන්නේ ප්‍රථමධ්‍යාන සුවයේ දිවියලෝක සුවයට වඩා උසස්නං. මටඒක ලැබුණේ පංචකාමය අත්තැරී හම නං. ගන්දිය මංක හොද මේ මනිස්ු ඉට කියන්නේ පංචකාමීෙන් සතුටු වඩ කියලා අන්න එහෙම උනානං එතකොට තමයි වුර දිනාශක ඇවෙන්නේ ඇයි මම උසස් සැපයක් විඳවිද මිනිස්ු රවට්ටලා තියෙන ඕක තමා සැපේ කියලා නැ මට ඒක කරන්නේ මටක කරන්න බෑ මගේ කරන්නේ ඉද ම පංච ඉන්ද්‍රියන් පාලනය කරල මේ උසස් තැනට එඩ කියලමයි කියන්නේ එද එතකොට තතලක්‍ෂණයේ භාගිතුන් වහන්සේ මෙහි හැබෑම ස්වභාවේ හැබෑමාක්කාරෙන් දැනගෙන මේ විමුක්තිය තියන අතිශයින්ම සාරවත් බව හඳුනගන අපට විමුක්තියයටය එන්ට මග කෙල්දෙනවා විමුක්තියේ හැබෑ ලක්ෂණය දන්නවා පිළගෙන සඳහන් කර නමේ අමුර්තය නැමති නිර්වාණය තියෙනවා අවසාන බවක් එටකට විමුක් තිය නැත්ත නිවන තුළ තියෙන්නේ අවසාන නිවනින් එහාට යන පුද්ගලය ගැන කතා කරන්න ඇනි එ නිවන තුළ තියන්නේ මේ සියල්ලගෙම අවසාන බව සඳහන් කරනවා. පළකට නිවනට යන්ඩ කාලයක් තිස්සේම වෙහෙසෙනවා ඔබ මම අපි හැමෝම මේවාගේ පින්කංකරකර ප්‍රාර්ථනා කර කර මෙ සියලු කුසල් අමා මහන් නිවන උදස්සා මයිකය කිය අපි මෙස් නිවනට යන්න සෑහෙන කාලයක් තිස්ස බොහෝසිී වෙහෙසෙනවා. ඒ වෙහෙසවීම කවදද ඉවරවෙන්නේ. කොයි කාලේ දෙක ඉවරවෙන්නේ කවද්ද මේ ප්‍රාර්ථනාව නිමාවදකිින් යම්දවසක ඒ ප්‍රාර්ථනාව නිමාව පිදකිනවනං ඒ කවද හරි දවසක නිවන ශාක්ෂාත් කරගත්ත දවසටමයි. අං ඒක නිසා මෙ සියලු සසර කෙරවල කරනවනං මෙ නිර්වාණයේ විසින්මයි. අඒ නිසා මෙන්න මේ ධර්මතාවයක් එසේ මයි මොන ධර්මතාවයන්ද මේ නිවනට යෑම සඳහා අනුගමනය කළ යුතු යම් මාර්ගයක් තියෙනවනම් ඒ මාර්ගයේ එසේ මයි ආගේක නිසා එකට කියනවා තතන් වෙනස් ආකාරයක් නෙමේ භාගිතුන් වහසේ දේශනා කරපු විදිහම තමයි නිවනට යන්ට තින එක මමග එනිසා තතන් කියල කියනවා ට තතන් අවි තතන් කියල වචන දෙකත්තේෙනවා. එදට අවි තතන් කියල කියන්නේ වෙනස් වෙන්නේම නෑ ඒ මාර්ගයේ කවදාවත් තවත් ලොවතුරා බුදු කෙනෙක් වත් දේශනා කරන්න නැහැ මේ භාගිතුන් වහස දේශනාව කරපු කාරණාව තව ටිකක් වෙනස් කරලා. මතුවට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලත් මේනිවනට දේශනා කරන මාර්ගය එලෙසමයි. කිසිම වෙනස කිසිම වෙනසක් නැහැ. මෙන තත ලක්ෂණය ඒ ඥානයේ ඇතිවීමේ ආකාරයෙන් එකන සැබෑම සත්්‍යය මනාව දැන අවබෝධ කර ගැනීමේ ආකාරයෙන් වෙත ඒ උදෙසා පැමිණිලා තියෙනවා. එක ඒ ඥානය උදෙසා පැමිණිලා තියෙනවා. ඒ ඥානයට විරුද්ධ නොවී ඒ ඥානයට ප්‍රාප්ත වනා කොතනවත් හැබෑ සත්‍යය ස්වභාවීට විරුද්ධත්වයක් නැතුව ඒ සත්‍යය මනාව අවබෝධ කළා. ඒ අනුව විශේෂයෙන් සරුවඥතා ඥානය භාගිතුන් වහන්සේ විසිං ලැබුවා. ඒ සරුවඥතා ඥානයේ මනාව ලබාගත්ත භාගිතුන් වහන්සේ තතාගත කියලා පිහඳු යනවා එතක දැඟපි දැන්නවවා තත කියල කියෙන් හැබෑම ස්වභාවේ ක හැබෑ ලෝකයේ ස්භාවය අවබෝධ කරගත්ත නිසත් අපි බුදුරජාණන් වහන්සේට තතාගත කියල කියනවා තතලක් අනං ආගතූති තතාගතූ කියල කියන එකයි කෙටියම්ම සඳහන් කළොත් යමක ඇත්ත ඇති හැටියම් මනාව අවබෝධ කරගත්ත නිසා බුදුරජාණන් වහන්සට අපි තතාගත කියල කියනවා ඉළඟට පැහැදිලි කරනවා දම්මේ යථහා වතු අභිසම්බුද්ධෝති තතාගතුූ භාගිතන් වහන්ේ හඳුන්න්න පාවිච්චි කරන ත නමක් මෙ තතාගත කියන වචනය පැහැදිලි කරන්න එතකොට ඒ ධර්මයන්හි යථභූත ඥානය අනුවම විශේෂයෙන් අවබෝධ කරගත්ත නිසත් තතාගත වනසේක කියල කියනවා ජතාභූතය එසේම අවබෝධ කරගත්තා ඒමොකක්ද කියන්නේ කියලා පිටිකක් සාකච්ඡා කළොත් තත දම්මේ මෙත තත දම්ම කියල කියන්නේ චතුරාරි සත්්‍යයට තවත් නමක් තතද චතුරාරි සත්්‍යයට නම ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ සංයුක්ත නිකායි වගේ තවත් බොහෝ සූත්‍රවල මේ කාරණාව සඳහන්කරලති නව මේ විදිහට භික්‍ෂූනි ධර්මතා හතරක් තියෙනවා ඒක ඒ ආකාරයෙන් මයි. ධර්මතා හතරක් මේ ලෝක තියෙනවා එක ඒ ආකාරයෙන් මයි වෙනසක් නෑ අන්‍ය වූ ආකාරයක් කවදාවත් ගන්නෙත් නෑ. මොනෝද මේ ධර්මතා හතර පළවෙනි කාරණවතමයි දුක කියන අර්ය සතතිය. අපි පින්නතුන් හිතන්ඩකු. මේ දුක කියන කාරණාව ලෝක කවදාවත් වෙනස් වෙනවාද කියලා දුක දුකම තමයි එය එසේ මයිඒ කිසිීම වෙනසක් වෙනසක් නෑකයිමි කියයන්නේෙවේ ආකාර ධර්මතා හතරක් තියෙනව වගේ කිසිීම වෙනසක් වෙන්න කවදත් දුකනං ඒ දුකම දුකම තමයි අ නිසා කවදාවත් වෙනස් වෙන්නේ නැති වෙනත් දකට සමාන වෙන්නෙත් නැති දුක දුකම තමයි කියල සඳහන් කරනවා ඊළඟට සඳහන් කලා මෙන්න මේ කාරණාව භාගිතුන් වහස විශේෂයෙන් අවබෝධ කරගත්ත නිසා අපි භාගිතුන් වහස තතාගත කියල කියනවා මේ ලෝකෙ හැබෑම දුක්ක සත්‍යය අවබෝධ කරගත්ත නිසා තතාගත කියල කියනවා. ඊළඟට සඳහන් කරනවා මොන්න හේතුව නිසා ඒ දුක හට ගන්නවාද දුක හට ගන්න හේතුනම් බෝමයක් තියෙනවා මෙතන සඳහන් කරන අවයිසට යෑම ලෙඩවීම මරණයට පත්වීම මේ කියන දේවල් ඉපදීම නිසාම සිදුවෙන දේවල් හැටියට භාගිතුන් වහසේ අවබෝධ කරගත්තා ජාතිය නිසා ජරාවට පත්වෙනවා ව්‍යාධයට පත්වෙන මරණයට පත්වෙනෝ එතවට මේ සියල්ල ඇතිවෙන්නේ ඇයි ඉපදිච්ච නිසා ඉපදුනේ නැත්තන් ජරාවක් නෑ ව්‍යාධියයක් නෑ මරණයක් නෑ ජාතිය නිසා මෙතුනටම මූුණ දෙන්නේ සිද්ධ වෙනවා ඔබත් ඉපදුනා මමක් ඉපදුලාඒ ඉපදිච්ච නිසා මේ වෙනවට අපි ජරාවට යමින් ඉන්නවා ජරාවට යනවා වගේම ව්‍යාදියට ලක්වෙමින් ඉන්නවා ජීවිතේ යම් කාලෙක නොතිබුණ ලෙඩරෝග ගොඩක් දැන් තියෙනවා. ලාබාල කාලි යම් වයසක් කෙනකං තරුණ කාලි කැමති කැමති දේවල් අනුභව කළා කැමති කැමති විදිහට නාවක් කර ගණ්ඩ ගියත් වෙලාවක් තිබුණෙ නෑ රෑ දහයට කොල් හටත් අපි නාවක් කරගන්නවා නමුත් දැන් එහෙම බෑ දැන් එහෙම කොළොත් අමාරුවයි. බහෝ අසනේපොලට ේතුව වැටුන වැටුන තැන පැනපු පැනපු තැන ඉඳගත්තා දව්වා පැන්න දැන් එහෙම බෑ දැන් වාඩිවෙන්නෙත් කෝඩ කොන්දට අතතියාගෙන. දැ නැගිටින්නේ ආපහෝ බිමට අතතියාගෙන සමහල්ලාට අදධකත් බිමතියලා බො මමාරුවේ නැගිටින්නේ නැත්තන් කාග හැරි අතය එල්ලි ලෑ නැගිටින්නේ නමුත් එහෙම නොත් හින්නොහිටි කාලයක් තිබුණා නමුත් දැන් බෑනන ජරාවට යමින් ඉන්න සමඟම ව්‍යාදිය ලංවෙමින් පවතියෝ මේ හැම එකක්ම මොකක් නිසාද ඉපදිච්ච නිසා මෙහි කෙරවල මරණින් සීමාවෙනවා ඒ නිසා දේශනා කළා භාගතුන් වහසේ මනාවම අවබෝධ කරගත් තමේ හැමකරුණක්ම ඒ නිසත් අපි බුදුරජාණන් වහන්සේට තතාගත කියල කියනවා වටහගණ්ඩ් තරුණ අවදීම යන් ක්‍රීඩාවට යන අවස්ථාව දෙවියන් විසින් සතර පෙර නිමිති පෙන්වා එතෙක් මේ වැටහිල්ල තිබුණ නෑනේ එනිසා ලෙඩෙක් පෙන්වා මහල්ලෙක් පෙන්නවා මලමිනික් පෙන්වා එතට මේ කතාගරපු ජරා ව්‍යාදිි මරණ තුනම පෙන්නලා ඉඩොසි පැවිදිරුවකුත් පෙන්නවා එතෙන්ට යොමු කරගත්තා හැබැ බභාවේ හොයගෙන යන ැනටඉළකෙන සඳහන් කලා මේ පිම් පවු රැස්කිරීම පිළිබඳව අවිද්‍යාවේ ප්‍රත්‍ය ස්වභාවය පිම් පවුරැස්කිරීම පිංරැස් කිරීමෙන් මනවාද වෙන්නේ සැපහම්බ වෙනවා පවුරැස් කිරීමෙන් මොකක්ද වෙන්නේ අති දීර්ඝ කාලයක් මේ සංසාරි දුක්විදින්ද සිද්ධ වෙනවා පුුණ්්‍ය භායි කෙනන සූත්‍ර දේශනාවෙන් භාගිතුන් වහසේ අපිට මනාව දේශනා කොට වදාලා මහනිනි පිනට බය නොවවූ කියලා පිනට බයිවෙඩිපා මහනනිමේ පින කියල කියන්නේ සැපයට නමක් සැප කියනකට තව නමක් තමයි පින කියල කියන්නේ එදෝට නිවන්දකිනතුරු සංසාරජීවිතයේ සැපවිඳීන්ට කැමති නම් යම් කෙනෙක් නිවන් දකින්න තුරු අපි කැමතින යන්නේ නිවන් දකිනකං දුක් විඳින්න්න නිවන් දකිනකං සැපවිඳින්ට කැමති කෙනෙක් වැඩි වැඩියෙන් කළ යුත්තෙමනවාද වැඩි වැඩියෙන් කරගත යුත්ත පිනමයි අකුසලේ තුළ තියෙනවා දුක්ක සහගත බවක් අන්න ඒ ආකාරයම අවබෝධ කරගෙන තියෙනවා පිනෙන් මොකද ලැබෙන්නේ මොනවද වෙන්න කියන කාරණාව හරියට මවබෝධ කරලා තියෙනවා එදා භාගිතුන් වහසට යමක් අවබෝධ වනානං මෙදත් ඒකි කිසි වෙනසක් නම් වෙනසක් නම් නෑ. අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්තිය වෙන හැටි සංස්කාර විඤ්ඥානයට ප්‍රත්ති වෙන හැටි ආදී වශයෙන් සියලු පටික්් සමුපාදයේ භාගිතුන් වහන්සේ එ ආකාරයම මනාව අවබෝධ කළා. විතරක් නෙමේ. දම්මේ යථාවතූ අභිසම්බුද්ධෝති තතාගතෝ කියලා ඒ වෙනස් නොවෙන ධර්මතාවයන් ඒ ආකාරයෙන්ම විශේෂයෙන්ම අවබෝධ කරගත්ත නිසාම ගැඹුරින් අවබෝධ කරගත්ත නිසාම භාගිතුන් වහසට තතාගත කියල හඳුන්වන්න තවත් හේතුවක් බෞට පත් වෙනවා. එළඟට පස්සනි කාරණාව තත දස්සිතාය තතාගතූි නති හරී ගැඹුරුකරුවු. ාගිතු ොහස තේරුම් ගණ්ඩ කෙනෙක් උත්සාහ කරනවනම් මේ කරුණු හරි වටිනවා. බොහෝ දේශනාවල්ල සඳහන් කරල තියෙනවා මේ ලෝකේ යම්කාරයක් අමාරුද මේ ලෝකෙ තියන අමාරුමදේ බුදුන්සරණය මයි කියලා නිවනනමේ අමාරුමදේ නිවනනමේ අමාරුමදේ බුදුන් සරණයන එක කෙනෙකුට හිතෙන්ඩ පුළුවන් බුදුන් සරණයන එක ඉච්චර අමාරුවෙන්න්නේ කොහොමද කියලා. තැඟි සෝවාන් ආර්ය මාර්ගය ලබා ගන්න තැනට එන කොට ප්‍රහීනය කළ යුතු සංයෝජන තුළක් තියෙනවා. අංගේ සංයෝජන අතර තියෙනවා විටිකිච්චාව කියල කාරණාවක්. මකදද මේ විතිච්චාව කියලකන්නේ. බලින් මෙනි සීලබ්බත පරාමස් අපි ඔක කතා කරන විදිහට කිවොත් සක්කායිදිට්ටි විතිකිිච්ඡා සීලබත පරාමාස. එදට මේ විතිකිච්චාව කියල කෙන සැකයිට. බුද්ධාදී අට තැන පිළිබඳව තියෙන සැකේ මෙ වෙන සැකයිේවල් ගැන නම මේ කියන් බුද්ධාදී අට තැන පිළිබඳව තියන සැකයි. පිද බුද්ධාදී අට තැන පිළිබඳව සැකේ කියනෙකට මූලිකවම තියෙනවාව තුනරුවන් පිළිබඳව සැයි කැන බුද්ධරතනය ධර්මරථනය සංගරතනය පිළිබඳව සැකයි. තර භාග්‍යතුන් වහන්සේ ගැන අපිට සැකවඋපදිනවා හුඟක් වැඩී අන්න ඒ සැක අල්ප මාත්‍රයක් අපේ හදවතයේ තියෙනවන්නන් හිතේ තියෙනවන්නම් තාම මට බුදුන් සරණයන්න වැඩිවිච්චිගෙනෙ ආංඒකයිකවේ අමාරුම වැඩී බුදුන් සරණෑම කියලා. ද මෙන්නම තත දස්්‍යතාය තතාගත්තෝ කියන කාරණාවෙන් අපේ පිළලතුන්ට වැටහෙයි හැබෑවටම භාගිතන් වහසේගේ මේ කාරණාව තේරුම් ගණඩ කුච්චරාමාගුද. මූ ආශ්‍රත්ක කරුණු කාරණාව හොය හොය දැනගත්තේ නැත්තං. එහෙම ඇත්තං හැබැෑම ශ්‍රද්ධාවකින් මේ නිර්මල ත්‍රිපිටකේතුල බුදුරජාණන් වහන්සේ ගැන යමක් සඳහන් කරලා තියෙනවාද දිවිහිමියෙන් ඒ කාරණාමන්සක කරන්න නෑ කියල පිහිටඩ පුළහන් වුණොත් අපට බුදුන්සරණයන්න පුළුවන්. නැත්තං ඒ පිහිටීම ලැබෙනතා කල් බුදුන් සරණ ගපුවයි නෙමේ.ඒැන මේ ශාසනයේ ඇතුළට ආපුුව එනෙමේ බුදුන් සරණගේ නෑ කියල කැනෙ බද්ධ වුණේ නෑ කියනෙකයි. මේ කාරණාවෙන් බලන් මගේක ස්‍රදහන්කලි හරි ගැඹුරු කරුණු කියලා කොච්චර අමාරුදේ සරර්ෝඥ්‍යතා ඥානයේ අපිට වටහගන්් ගැන අපිට සරෝග්‍යතා ඥානය ල බෙන්න හැඒ භාගිතුන් වහන්සේ ලබාගත්තේ අතියුතුම් ඥානය මොනතර සසිවුම්ද කියලා හිත බලනකොට එසේ දකිනෙහෙයින් තතාගත නම් වනසේක කියන එක තමයි තත දස්සිතායි තතාගතූ කියල කියන්නේ. තෙදර කොයි ආකාරයෙන් දකින නිසාද භාග්‍යතුන් වහන්සේ දකින්නේ භාගිතුන් වහන්සේ දෙවියන් බබුන් මරුන් මිනිසුන් සහිතමලෝකයේ අප්‍රමාණ සක්වලවල් වල අප්‍රමාණු මනුෂ්‍යදිීව්‍ය බැහමලෝකෝල වගේම අප්‍රමාණ නිරයවල් වොල සිටින ගණනින් කිව නොහැකිතරං සත්වයන්. එක එක සත්‍යයාට තමාගේ එහැට මොනෝද පේන්නේ තමන්ගේ කණට මොනෝද ඇහෙන්නේ කියන කාරණාවල් සියල්ලම බුදුරජාණන් වහසන් තේරෙනවා එක නැවත විස්තර කළොත් දෙවියු ්‍රහ්මු මනුස්යු මාරයු මෙයාදි සියලු දෙනාම. ත දැමිගගේ සීමාවක් නෑන් මෙ මෙච්චර ප්‍රමාණයක් දෙවියූ මෙච්චර ප්‍රමාණයක් බ්‍රහ්මයෝ කල සීමාවක් නෑ. මෙ අනන්ත සක්වලද අනන්ත කියන වචනය නිමක් නෑනේ. අනන්ත සක්වල අනන්ත ජීවීන් මෙ සියලුම දෙවියන් බබුන් මරුන් මිනිසුන් සහිත ලෝකයේ ඒ සියලුම සත්‍යය. සියලූම තිරිසංසත්. ඉතන්ඩ සියලු තිෙරිසං සත්තු කෙලකෙම් එක සාගරයක මොන තරං සත්තු ඉන්නවාද කවදද ගනින්නේ කාටද ගනන් කරන්න පුළුවන් නිකං අපේ ගමක එක ග්‍රාමසේවා වසමක ඉන්න මිනිස්සු ප්‍රමාණය අපිට ගනන් කරලා කේහෙකි. පවුල් මෙච්චරයි සාමාජිකයමිච්චයි කාටද කියන්න පුළුවන් මේ මේ ග්‍රාමසේවා වසම ඉන්න කෝන්දුරුවන්ගේ ප්‍රමාණය මිච්චරයි කියලා මැස්සන්ග ප්‍රමාණය මේ වසමේ පොළොව හැරෝත් හම්බ වෙන පනුවන්ගේ ප්‍රමාණය කවදාවත් කියන්න බේනෙ ඇති එතකොට හිතන්ට අනන්ත සක්වල අනන්ත ජීවීන් කියල කියිය හම මේ කියන්න හදන්නේ අපායවල් වල පවා ඉන්න නිරිසත්තු පවා එතකට ඒ නිරය පාලකව් පවා මේ අනන්ත සක්වල අනන්ත ජීවීන් මේ මොහොතී. තමන්ගේ ඇහෙන් මොනවද බලන් කනෙෙන් මොනවදහන් හිතින් මොනවද හිතන් කයින් මොනවද කරන්නේ එ සියලුම දේවල් බුදුරජාණන් වහන්සට වැටේනවා ආගේකයි මංකමික හරිම් මහ පුද්දුමක් ගැඹුරු කරණාවක් කියලා. අනන්ත කියන තැනට යන්න නැතුව අපේ රටවටට තියෙන මේ සාගරයේ ඉන්න සාගර ජීවිී ිග අපි කියන්න බැ. එතුට ඒ සියලුම ජීවන් මේ මොහොතේ මොනවද හිතන්නේ එකන හැමෝම ඒ හිතනවනම ලක්ෂය කින්වදන් ඒගොල්ල කාරණ ලක්ෂය හිතන්නේ එ මේ මොහොතේ මොනෝද සියලුම ජීවින් හිතන්නේ මේ එක ජීවිට මේ වෙලාව මොනවද පේන්නේ එයාට මේ වෙලා මොනවාද ඇහෙන්නේ ඒ සියලුම දේවල් අහපු ගමන් ඇන්ඩ පුළුවන් හැකියාවක් භාගිතුන් හසිර තියෙන ඒ සරුවගඥතා ඥානයේ දූවිලි අංශුවකටත් වඩා පුංචි ප්‍රමාණයකින් තමයි ඒ සියල්ලම කියන්නේ සිදුකට එම් සර්වගඥතා ඥානය කොහොම වෙන්න ඇත අන්න ඒක නිසායි තතදස් විතාය තතා ගතූ දම එක ගැඹුරුයි කියලකීවේ පිනතන තනියම මේ කාරණාව හිතන්ඩ ගත්තහම අපට වැටහහිද භාගිතුන් වහන්සට මෙහෙම ඥානයක් දේවා කියලා බුදුරජාණන් වහන්ස ගැන දන් නැති කෙනෙක් ඒ කාරණාවට කියන්නේඇය එහෙම තේරුම් ගන්න පුුළුහන්ද. කවුද කියන්න වූ ඇත්ත කියලා. අපි දන්නවා දෙහෙම තේරුුණාව කියලා. ඉදර අං එහෙම කතාවගට තම ය පැටලින්නේ. නැම සරර්ෝඥතා ඥානයේ ස්වභාවේ මේකනෙමේ ස්වභාවේ මේ අල්පමාත්‍රය කළ මංසඳහන් කළේ ඒකයි. ආං ඒ කාරණාව හරියටම වටහා ගන්න තා කල් ුදුන් සරණයන්ට බෑ ාගතතුන් වහස සරණයන්ට බැරිවනතා කල් ඔබට මට කවදාවත් නිවන් මගේ පළවෙන්නේ පියවරශ් පර්ශ කරන්න වෙන්නේ වෙන්න නෑ. අන්නේ කයි මං සඳහන් කලින් නිවන් දකින එක නෙමෙයි අමාරු බුදුන් සර යනකයි අමාරු. යමෙකුට බුදුන්සරණ යන්ඩ පුළහං වන්නොත් ඔහුට නිවන්න බොහොම ඉක්මයි උත්සාහ කළු අගේක නිසා ලෝකයේ දැනගතයුතු අවබෝධ කරගත යුතු සියල්ල මනාව දකිවෝ ඊළකට පින්නතුනේ ඉඳගෙන ඉන්න තැන අපි සඳහන් කළුත් තැමතන බනහන්්ඩ වාඩිවෙලා ඉන්නවා කීප දෙරී ධරම දේශනාව මා විසින් සිදු කරනවා අපේ පින්නතුන්ට පිළිගන්ඩ පුළහන්ද මේ බනාහන්ඩ වාඩිවෙලා ඉන්න මගේ ඉරි අවු්ටික බාගිතන් වහස දන්නවා කියලා මේ බන අහන වෙලා මටමොනෝද හිතයෙන්නේ ඒක භාගිතුන් වහස දන්නවා කියලා මේ වාඩිවෙලා ඉන්න වෙලා මට තියෙන අපහසු තාටික මොනවාද ඒක භාගිතුන් වහසේ දන්නවා කියලා නිකන් හිතන්න්නක පිළිගණ්ඩපුුල් හඳ කියලා නමුත් අද මෙවන් ස්ථානයක මෙවන් තැනක මේ දිහ දේශනාවක් ශ්‍රවණය කරන්ඩ වාඩිවෙලා ඉන්න මෙවන් වූ දායක පිරිසා ඒ දේශනාව අහන ගමන් මෙන්න මේ මේවාගේ ඉදිියව් පවත්වනවා මේ මේ වගේ කතා බහ කරනවා මේ මේවාගේ දේවල් හිතනවාවෙන්න මේ මේ විදිහට ඉන්නවා ඔය සියලුම කාරණා භාගිතුන් වහන්සේ දැකලා යිතියෙන්නේෙ කෙලකීවෝොත් අබිරිකීයට පිළිගඩුබේණ නමුත් මේ කියන්නේ එක දන්නවා කියලා. එක මනාවම පැහැදිලි කරනවා මනාව පැහැදිලි කරනවා මේ ලෝකයේ සත්්‍යයා අදත් පවත්ව නිරියව පිළබඳ ාගිතු වහසේ. මනවම දවා අඒ නිසා හැම වෙලාම ්‍රද්ධාවන්තයා හිතනවා බාගිතුන් වහසසි හම මොහොතකම මන්දිහා බලාගෙන ඉන්න කියලා. හැම මොහොතකම මන්දිහා බලාගෙන නං ඉන්නේ මට පව් කරන්න පුුළු හන්ද කෙනෙක් අකුසල් කරන්න ගිය හම සමහර කෙනෙක් ඉඳතැන පව් කරන්නේන්නේ ගරු කටයුතු කෙනෙක් ළඟ ඉන්නවා තව කෙනෙගේ ක්‍රියාවක් ගැන හොටම කේන් තියෙනවා සාමාන්‍යය මේ ගරු කටයුතු පුද්ගලය ඇමත හිටිය නැත්තං අර පුද්ගලයට කියල බනින වචන මේ ලෝකී තව කෙනෙකුට අආගෙන ඉන්න බැරි වචන වෙන්න පුළිුවන්. එත් තරම් පහත් වචනොලින් බයින. නමුත් මේ ගරු කටයුතු කෙනෙක් ළඟ ඉන්න නිසා එහෙම බැනගඩ හැටියක්නෑ ඒ වගේ. ාගිතුන් හස හැ මොහොතකම මන්දිහා බලාගෙනඉවා කියලා හරියටම වැටහෙන්ට ගත්තොත් මට කිසිම වරදක් මේ ලෝකී තරන්න නමුත් හැබැවින්ම හැම මුොහතකම භාගිතුන් ව හස වන්දිහා බලාගෙන ආගක නිසා එහෙම හරියට වැටහෙන්ඩ ගත්තොත් අපි මේ ජීවිතය කොයි තරම් වැරදිප්‍රමාණයකින් අයිගෙනවාදඒ වැරදිවලින් අයින් වෙනවා කියන්නම අපි නිවනට ලංඟා වෙනවා කියන කාරණාව එළඟට පින්නතුන මේ ඇත්ත ඇති හැටියෙන්ම හැම කාරණාවක සියල්ල මනාව දන්නවා කියල කිය හම් ය මෙහෙම සඳහංකව අපිගේ පාටවර්ගයක් අපි කියන නිල්පාට මටත් නිල්පාට පේනවා මේ පින්නතුන් සියරු දෙනාට මත් නිල්පාට පේනවා හැව ල්ලු අපි ඔක්කොම කියන්නේ එකට නිල්පාට කියලා ඇත්තනම මේ නිල්පාටේ හැබෑම නිලමොකක්ද මට පේන නිල්පාට නෙමේ මේ පිනදුට පේෙන්නේ එතු මෙතන ඉන්න කීප දෙනා නිල්පාට නිල්පාට කීවට ළඟඉන්න කෙනට නිල්පාට පේන්නේ කොහොමද කියන කරනාව මට තේරෙන්නේ අපි මෙතන දහයක් ඉන්නවන අපිට නිල්පාට පේන්නේ ආකාර දහයකට හැබැයි නිල්පාට නමුත් මේක හැබෑම නිල්පාටමකක්ද අන්න ඒක මේ ලෝකෙ දන්නේ බුදුරජණන් වහස අපි ඔක්කොටම නිල්පාට තමා නොත් හැබෑම නිල්ල මොකක්ද කියලදන්නේ භාගිත වහසේ අන් ඒ වගේ යමක හැබෑම ස්වභාවේ කියලකි ේකල් යම් බස්ට අපි කියමු එකම ජාතියේ ප්‍රසකැවිල්ල කවිියොක්කොම කටේදා ගත්ත කියලා ට එකම ජාතියක ටොපිය එකම ජාතියක චොකලට් කැබැල්ල අපි ඔක්කොම කටේදා ගත්තා හැබ මේ එකම ජාතියේ එකම චොකලට්ටකෙන් කඩල ගත්තේ නමුත් අපිට දැනෙන්නේ දහ දෙනාට දැනෙන්රසදාය නමුත් මේකේ හැබෑම චොකලට් රසීමකන්ද අපි තේරුම් ගණ්ඩබෙල්න අපි මගෙන් එහෝත් කියනෙ මෙහෙමරසයි යනික් එක්ෙන ගැන මෙහෙමරයි නමුත්ගේ හැබෑම රසේ දන්නේ භාගිත වහස. යමක යථාස්වභාවේ හැබෑම සත්‍ය වැටහුණේ භාගිතන් වහසට ඒකයි මිකාරණාවන් මේ පැහැදිලි කරන්නේ. ඊළඟට පින්ටතුනි සඳහන් කරනවා. අපිට පේනදී අපිට දැනෙන්නදී විවිධයි. නමුත් භාගිත වහස සියල්ල හරියට මවබෝධ කළා. අපි යම් රූපයක් දිහා බලහමත් අපිට පේන විදිහ ෙමෙයි. ාගිතින් වහසතමයි ඒරූපයේ යතාම ස්වභාවේ දන්නේ. රසේ පිළිබඳව සාකච්ඡා කලත් එහෙමයි අ ඒ ආකාරයෙන් කල්පනා කරලා බැලුවත් අපට නොදැනෙන ලෝකි තියෙන මේ ධර්මතාවල්ල හැබෑමදේ මනාව දැනගත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඉළඟට මේ ලෝක සියලු දෙනාම අවබෝධ කරන හැමකාරණාවකම හැබෑමදේ දන්නේ භාගිතින් වහන්සේ එතකට අපි මුලින් සඳහන් කලා අපි ඇහැට කනට නහයට දිවට ශරීරයට බනසට දැනන්නම සියලුම දේවල්ලොල හැබෑම ස්වභාවයේ භාගිත්තුන් වහසේ මයි දැක්කේ හැබෑම සුවන්ද ඉස්පර්ශයක තියෙන සැපේ භාගිතන් වහස අවබෝධ කළා මතක් කලා ඒක සරුවග්‍යතා ඥානයේ අංශුමාත්‍රය විතරයි කියලා.ඊළකට මේ සරර්වජ්‍යතා ඥානයේ තුළේ මේ තරන් අනන්ත බවක් තියෙනවා මේ නිසා තමයි මේ ආකාරයෙන් දකිඩ පුළුහන් වෙන්න කියන කාරණාව සඳහන් කරනවා. අංගුතර නිකායේ චතුක නිපාතයේ කාලකාරාම සූත්‍රයේ ඒකාරණාව විස්තර කරනවා මෙන්න මේ විදියට. යංභික්කවේ සදේවකස්, ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රහ්මණයා සදය සදේව මනුස්සාය පජාය ඩිට්ටන් සුතම් මුතන් වි්ඥාතන් පත්තං පරයේෂිතන් අනුවිචරිතන් මනසා තමහං ජානාමි තමහන් අබ්බ්ඥාසි තන් තථගතස්ස විදිතන් තන් තථගතව න උපට්ටාශී කියන කාරණාවෙන් මේ කාරණාව කාලකාරාම සූත්‍රයේ දක්ව ලා තියෙනවා. එතවඩේ කොයි විහරද කාලකාරාම සූත්‍රයේ පැහැජලි කරන්නේ. භික්‍ෂූනිි දෙවියන් බ්‍රහ්මණයන් ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ සියලු දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම් දෙයක් දකිනවද ඒ සියලු සත්වයන් විසින් යම් දෙයක් අසනවද යම් දෙයක් නහයිට දිවට කයිට දැනගන්නවද හිතින් යම් යම් දෙයක් දකිනවද දැනගන්නවාද පත්තන් මෙතන පත්තන් කියල කියන්නේ යම් තැනකට ළඟාාවෙනවාද පරියේ සිතන් යම් දෙයක් සොයා බලනවාද. අනුවිචරිතන් මනසා මනසිං සොයා බලනවාද. තමහන් ජානාමීඒ සියල්ලම මම දන්නවා. පාගිතන් වහන්සේ මයි දේශනා කරන සියල්ලම එ සියල්ලම මම දන්නවා. අබ්බ්ඥාසිං එය මම විශේෂයෙන් අවබෝධ කරගෙන සිටිමි. තන් තතාගතස් විදිතන් ය තතාගතයන් වහන්සේට දැනගණන්ඩ ලැබිල තියෙනවා. තන් තතාගතූ නවපට්ඨාසී මේ තරං දැනුමක් තිබිලත් මට මෙහෙම දැනුමක් තියෙනවා කියලා මානෙක් නන්නේ. මේ තරං දැනුමක් තිබිලත් තමන්ගි දැනුම ඥානයේ පිළිබඳු අල්පමාත්‍ර මානයෙක් නෑහ පුොහුදුන් අපිගාව ය දැනගත්තාම ඒ සම්බන්ධයෙන් මොන තරන් මානයක් අපිතුළ උපදිනවද නමුත් සරෝඥතාඥානයම ලැබිලත් අල්ප මාත්‍ර මානයක් නම් නැහැ කියන කාරණාවයි තන් තතාගතවන උපට්ට ඇසි මානයක් නැන්නේ. එනිසා සඳහන් කරනවා නික්ලේසිී බවත්තිය නවා ඇයි මානයක් නැත්ති නික්ලේසිී බවත්තිය නවා. ඒ සඳහන්ලා මෙන්න මේ ආකාරයට තත දස්සී නම් ආකාරයෙන් තතාගතනම් වනසේක කියලා පස්සනි කාරණාවිතේරුම සහංකරලා තියෙනවා. දොර භාගිතුන් වහසිට තතාගත කියල කියන්නේ ඇයි කියන කාරණා අටෙන් අපි අද හතරවෙනි සහ පස්වෙනි කාරණා දෙක සාකච්ඡා කරල නිවා කලා තුන් වෙනිකොටස ඉතුරු කාරණාකිීපයකුත්තෙක්ක. Lmo au detina kaliliet ni mavilán Nisan.